දාහතර නාග දමන නම් පරිච්ඡේදය නන්දෝපනන්ද දමනය. නන්දෝපනන්ද නම් නාග රාජයා දැමූ පරිදි කිසේය යත් බුදුන් දෙව්රම්හි වැඩවසන කල්හි අනේ පිඬු මහසිටානෝ බුදුන් කෙරේ බණ අසා වහන්සේ සෙට 500ක් සඟුන්ගෙන මාගේ ගෙට වඩුත් මැනවැයි නිමන්ත්‍රණ කොට ගියහ. බුදු අධිවාසනා කොට එදවස සිටි වෙලාවදු රයිදු ගිය කල්හි අනුයම්හි දසදහසක් සක්වල බැලූහු. එකල්හි නන්දෝපනන්ද නම් නාගරාජ බුදුන්ගේ නුවණැස්හි පැණින. බුදුහු මේ නාගරාජ අපගේ නුවණැස පැනේ මොහුට උපනිශ්‍රය ඇති හෝයි ආවර්ජන කරන්නාහු. මේ මිසදිට්හයෙන් තොර කරන්නට නිස්සෙක් කවර හෝයි අවජනාහු. මහමුගලන් මහතෙරුන් දුටහ එක්බිති පහන් වූ කල්හි සිරුරු කිසකොට අනඳ මහතෙරුන් කැඳ වූහු. අනඳ 500ක් මහණනට කියා බුදුහු දේවචාරිකාවට යෙති කියාය. එදවස් නන්දෝපනන්දයාගේ අවන් බිම් සදුහ හේ දිව රුවන් මුවා පළග මත්තේ දිව සේසත්යට තුන් වැදෑරුම් නළු පිරිස් හා නාපිරිස් පිරිවරා දිව බොජුනෙන් එලවූ අන්නපාන විදි බලමින් හුන්නේයි. එකල්හි බුදුහු යම්සේ නාගරාජ දකීද එසේම පැනනුවෝ ඔහුගේ විමන් මුදුනෙන්ම 500ක් සඟුන් හා සමග තවුදෙසා දෙව්ලෝ බලා වඩිති. එකල්ලි නන්දෝපනන්ද නම් නාගරාජය හට මෙබඳු පවිටු දිටිහොයෙක් උපනි. මේ මුඩු මහන සියෝ අපගේ විමන් මුදුනෙහි ගෙන තවුතිසවැසි දෙවියන්ගේ භවනයට වදිත්මය නික්මෙත්මය. දැන් මෙතන පටන්ගෙන ඔවුන් අප මුදුනෙහි ගෙන පියපස් ඕමින් නොයාදුන මැනවැයි හුනස්නෙන් නැගි මෙරගල් පාතට ගොස් ඒවෙස් හැර සියවෙස් ගෙන මෙරගල් සත්දරණ පටකින් වසා මෙරමුදුනෙහි මහත් පැනයක් කොට තවුතිසා දෙවුණුවර කිබිසින කළ පැනයෙන් සොයා අදසුන් බවට පැමිණෙවි. එකල්ලි රටපල් මහතෙරහු වහන්ස මම් පෙර මේ පියස්සි සිටියෙම් මෙරගල් දක්මි සත්කුළු පවු දක්මි තවුතිසා දෙවුණුවර දක්මි විජයත් මහා පහ දක්මි පහා මුදුනෙහි ලලන දද දහස් දක්මි. වහන්සේ කවර හේතුවෙන් හෝ දැන් මෙරගල් නොදක්මි විජයත් මහා පහ නොදක්මි පහා මුදුනෙහි දද නොද දක්මි යැයි බුදුනට කීහ. එසඳ බුදුහු රටපාල මේ නන්දෝපනන්ද නම් නාගරාජ තොපට දැහැවීය මෙරගල් සත්ධරණෙන් පිරිකෙව් කොට මුදුනෙහි පැනයෙන් පිලිසොයා අඳුරු කොට සිටියේ යැයි වදාළහ. රටපල් මහතෙරහු මම් ඔහු දමමි වහන්සේ කීහ. බුදු නොවනු දත්හ. එසයින්ම භද්දිය මහතෙරහු රාල් මහතෙරහු දැයි අනුක්‍රමයෙන් හැම සඟහු අවුද් බුදුනට සැලකරහ. බුදුහු නොවනු දත්හ. අවසන්හි මහමුගලන් මහතෙරහු අවුදු වහන්සේ මම් නාරජහු දමමී කීහ. දමා මුගලනැයි බුදුහු අනුදත්හ. මහතෙරහු මහනවෙස් හැර මහත් නාරජ වෙසක් මවාගෙන නන්දෝපනන්ද නම් නාගරාජයාගේ සද්ධරණ පට පිට තුදුසු දරණ පටක් එව. මොහුගේ පැනය මුදුනෙහි තමන්ගේ පැනය තබා මෙරගල් හා සමග පෙළාලූහ. නාරජ දුමයි මහතෙරහුත් තාගේ ශරීරයෙහි මතු දුම් ඇත්තේ නොවෙයි මෛදුගේ ශරීරයෙහිදු දුම් ඇතැයි දුමති. නාරජහුගේ දුමින් මහතෙරණට බාධා නැති. මහතෙරුන් දුමින්
නාරජහට බාධා වීය. එක්බිති නාරජ දිලිනි මහතෙරෙහු දිලියෙන්නාහු තාගේ ශරීරයෙහි මතු දල ඇත්තේ නොවෙයි. මවිදු ශරීරයෙහි දල ඇති දිලියුනහ. නාගරාජයාගේ දලයෙන් මහතෙරණට බාධා නැති. මහතෙරුන්ගේ දල නාගරාජයා හට බාධා කෙරෙයි. නාගරාජ මේ මහන මා මෙරගල් හා සමඟ පෙලා දුමයි. දිලියෙයි සිතා භවතතෝ කවරයි පිළිවිත. නන්දේ මම මුගලන් මේ කීහ. වහන්සේ තොපගේ මහන විසින් සිටුවයි කීය. මහතෙරෙහු නාරජ වෙස් හැර මහන විසින් ඔහු දකුණු කණින් නික්මෙති. එසේින්ම දකුණු නාසා බිලයෙන් වැද වම්නාසා බිලයෙන් නික්මෙති. වම්නාසා බිලයෙන් වැද දකුණු නාසා බිලයෙන් නික්මෙති. එක්බිති නාරජ මුව විවර කෙලේ. මහතෙරෙහු මියෙන් වැද ඇතුළු කුස හිස පටන්ගෙන වල්පත් දක්වා වල්පත් පටන්ගෙන හිස දක්වා සක්මන් කෙරෙති. බුදුහු මුගලන සිහි එළවා මහත් ඉර්දි ඇත්තේය නාරජයි වදාළහ. මහතෙරෙහු වහන්සේ මා විසින් සතර ඉර්දි පාදය භවන ලද්දාහ. නන්දෝපනන්ද සිටිවයි. මම නන්දෝපනන්දයා වැනි නාරජන් සියතුදු දහසකුදු දස දහසකුදු දමමී කීහ. නාරජසිති මහනු කුසට වදනා කල නොදිටිමි. නික්මෙන කල දැන් දල අතුරෙහි හොවා මිරිකා කමී සිතා නික්ම යව වහන්සේ මා අතුළු කුස ඔබට මොබට සක්මන් කොට මා නොපෙළවයි කීය. මහතෙරෙහු නික්ම පිටත සිටියාහ. නාග රජ මහතෙරුන් දැක මෙහෙ සෑ නොයි නාසා වාතයක් විහිට. මහතෙරෙහු සිවුතජ්ජන් සමවන්න ලොම්කුව කුදු ඔහුගේ විසවාත සොල්වන්නට නොපොහසත් වීය. සෙසු සඟහු ආදිය පටන්ගෙන හැම පෙළහර කරන්නට පොහොසත් වුවද මෙතැනට පැමිණ මෙසේ වහා සමදනට නොනිස්සහයි. ඔවුනට බුදුහු නාගරාජයා දමන්නට නොවනු දත්හු. නාගරාජ මම් මේ මහනවු නාසා වාතයෙන් ලොම්කුව කුදු සොලවන්නට නොපොහොසත් වීමි. මහන මහත් ඉර්දි ඇත්තේ යැයි සිති. මහතෙරහු මහනවෙස් හැර ගුරුළු වෙසක් මවාගෙන ගුරුළු වාත දක්වා නාරජහු ලුහුබැන්දාහු. නාරජ එවෙස් පියා මනෙව් වෙසක් මවාගෙන වහන්සේ තොප සරණ යෙමෙයි කියනුයේ. මහතෙරුන් පාවැන්ද මහතෙරහු නන්දය බුදුහු වැඩියහ. ඒ බුදුන් කරා යම්හයි නාරජහු දමා නිර්විස කොටගෙන බුදුන් කරා ගියහ. නාරජ බුදුන් වැඳ වහන්සේ තොප සරණ යෙමී කීය. බුදුහු සුවපත්වා නාරජයි වදාරා දම් දෙසන්නාහු. නන්දය සතුරන් කෙරෙහි ක්‍රෝධනකට යුත්තේය. ක්‍රෝධ ඇති පුඟුල් වැදු මවටදු දාපියාටදු මල්බෑයනටදු නෑයනටදු මිතුරනටදු අප්‍රිය වෙයි. දහන්නට ආ සපක්කු සෙයින් අටවියෙහි නැගි සොරක්කු සෙයින් කන්නට ආ යකක්කු සෙයින් ත්‍රාස උපයනු වෙයි. හැඳ පැළඳු සිටියේ විවන වෙයි. පුන් සඳක් බදු මහණෙක් වී නම් දල පහළ පියුමක් සෙයින් මලගත් රන් කැටපතක් සෙයින් විරූප වෙයි. ක්‍රෝධයෙන් තුමූ තමන් ඇන මී යති. විසකා මී යති. දිව ඇද මී යති. ප්‍රපාතයෙහි හී මී යති. මෙලව අනුන් විසින් ගරහනු ලැබෙති. පරලව නිරය ආදිය උපද කුරිරි දරුණු දුක් විඳිති. ඉඳින් මිනිස් පියක් ලද්දාහු නම් උපන්තන පටන්ගෙන රෝගී වෙති. චක්කු රෝග සෝත රෝග ආදී රෝගයන් කෙරෙහි එක් රෝගයකින් නැංගෝ නම් අනෙක් රෝගයක හෙති. රෝගයෙන් නොමිදි සියලු දුක්පත් වෙති. එබැවින් හැම සතුන් කෙරෙහි
මෙත්සිත් ඇතිවිය යුත්තේය. හිතසිත් මෙලෙක්සිත් ඇතිවිය යුත්තේයයි අවවාද කොට සරණසිල පිහිට්ටා සඟුන් පිරිවරා අනේවඩු මහසිටානන් ගෙට වැඩියෝ. අනේවඩු මහසිටානෝ කිම වහන්සේ දව වැඩි දෑනෝයි කීහු. මුගලන්හු හා නන්දෝපනන්දයා හා දෙදෙනාගේ සංග්‍රාමයෙක් වීයැයි වදාළහ. වහන්සේ කාහට ජයය කාහට පරාජයයයි පුළුවොත්හු. මුගලන් හට ජයය නන්දයා හට පරාජයයි වදාළහ. එකල්ලි අනේපිඬු මහසිටානෝ වහන්සේ අද පටන්ගෙන සතියක් දවස් මාගේ බත් අධිවාසනා කරනු මැනවයි අයප. මහතෙරණට ජයමගුල් කෙරෙමි. සතියක් දවස් බුදුපාමොක් 500ක් සඟනට මහත් සත්කාර කළෝ. නාලාගිරි දමනය. නාග ශබ්දයෙන් ඇතුනුදු කියන බැවින් මෙයින්ම නාලාගිරි ඇත්රජවුදු කියු වෙති. කිසේය යත් බුදුන් රජගහා නිසා ගිජිකුළු පවියෙහි වැඩවසන කල්ලි දෙව්දත් තෙරුන් විසින් බුදුන් මරණ සඳහා මෙහෙයූ දුනුවායන් කෙරෙහි පළමු මෙහෙයු දුනුවායා අවුදු මම වහන්සේ මරන්නට නොනිස්සෙමි. බුදු මහත් ඉදුහ ඇත්තහ මහත් ආනුභාව ඇත්තාහයි කී කල්ලි තා මහන ගොයුමු මරන්නට නොනිසි බැවින් මම්ම මරමී කියා බුදුන් ගිජිකුළු පවියෙහි සක්මන් කරන කල්ලි ගිජිකුළු පව්වට නැගී මේ ගල් කුලින් මහන ගොයුම්හු දිවි ගලවමි. යන්ත්‍ර වේගයෙන් මහත් ගල් කුලක් වූටහ. දෙගල් කුළු කෙනෙක් එක්ව එගල් කුළු පිළිගත්හ. එයින් පපටිකායෙන් නැගි බුදුන් පැයහි ලේසල් වීය. බලවත් වේදනා වීය. ජීවකයෝ බුදුන් පස සැතින් පලා දොස්ලේ හැර බෙහෙත් එව නීරෝග කළහ. බුදුහු පෙරසෙයින් මා සංගපිරිස් පිරිවරා මහත් බුද්ධ ලීලායෙන් ඇවිදුති. එකල්හි දෙව්දත් තෙරෙහු ඒ දැක සිතූහු. මහන ගොයුම්හුගේ රූපයෙහි අග්පත් සිරුරු දැක කිසි මිනිසෙක් උපක්‍රම කරන්නට නොනිස්ස රජුගේ නාලාගිරි නම් ඇතු චණ්ඩය පරුසය බුදුරුවන්නේ දමුරුවන්නේ සඟුරුවන්නේ ගුණ නොදන්නේ. හේ ඔහු මරයි ගොස් රජහට කීය. රජ මැනවැයි ගිවිස අතදුරා ගෙන්වාගෙන සබඳ සෙට නලගිරි මත්කොට පෙරවරු මහන ගොයුමු පිළිපන් වීතිය විහිදැයි කීය. දෙව්දත් තෙරහුදු සෙසු දවස් මේ ඇත් කෙතෙක් රහබෝදැයි ඔහු පිළිවිස අටකලක් රහ බොයි කීයෙන් සෙට සොළොස් කලක් රහ පොවා මහන ගොයුම්හු පිළිපන් වීතිය විහිදැයි කීහ. හේ ඉතා මැනවැයි ගිවෙස්ස රජ සෙට නාලාගිරි මත්කොට නුවර විහිදුති. නුවර වැස්සෝ රැයිම්මෙහිම හැම කිසකොට අතුරුවයට නොබසිත්වයි නුවර බෙර පියවි කරවීය. දෙව්දත් තෙරහුදු රජගෙන් බැස ඇත්හලට ගොස් ඇත්ගොව්වන් කැඳවාගෙන ඇපි තොප වවන්නට නිස්සම්හ. තොපට ඉඳින් යසයෙන් කම් ඇත්නම් සෙට පෙරවරු නලගිරිහි තිහිනි රා සොළොස් කලක් පොවා මහන ගොයුම් එනවේලෙහි තෝත්‍ර තෝමරයෙන් විදවිද දහවා ඇත්හල් බිඳුවා මහන ගොයුම් පිළිපන් වීතියට මෙහෙයා. ඔහු මරා පියවයි කීහ. ඔහු ඉතා මැනවයි ගිවිස්සහ. එපවත් මුළු නුවර පැතිර ගියේ තුනුරුවන්හි පහන් උපාසකවරහු ඒ අසා බුදුන් කරා ගොස් වහන්සේ දෙව්දත් තෙරහු රජුහා එක්ව සෙට තොප පිළිපන් වේයට නලගිරිහි විහිදුති. සෙට නුවර නොගොස් මෙහි වැඩහිඳුනේය. අපි වෙහෙරෙම වඩා හිඳුවා බුදුපාමොක් සංගනට දන් දෙම්මයි කීහ. බුදුහු සෙට නුවර සිඟන්නට යම්මයි නොවදාරාම මම් සෙට නලගිරිහි දමා පෙළහර කොට තීර්ථකයන් මැඩ රජගහ නුවර නොසිගාම භික්ෂඟන් පිරිවරා නුවරින් නික්ම
වේළුවනම එමි යන සිතින් ඉවසූහු. ඔහු බුදුන් ඉවසූ බව දැන වැද නුවර ගියෝ. බුදුහු පෙරයම්හි දම් දෙසා මැදියම්හි දෙවියන් පුළුවොත් පැනවිසඳා අලුයම්හි පළමුුවන භාගයෙහි සිංහසයියා කොට දෙවන භාගයෙහි පලසමවතින් දවස්්‍යවා තුන්වන භාගයෙහි මහකුළුණු සමවත් සමවැද විනේජනන් බලා නාලාගිරි දමනයෙහි සුවාසූ දහසක් දෙනහට අභිසමය වනසේ දැක පහන් වූ කල සිරුරු පිළි දැග අනද මහතෙරුන් කැඳවාගෙන අනද අද රජගහා නුවර පිරිවරා සිටි අටලොස් වෙහෙර හැම මහණන් හා සමග රජගහා නුවර වදනට කියායි වදාළහ. මහතෙරහු එසේ කළහ. හැම සඟහු වේළුවන වෙහෙර රැස් වූහු. බුදුහු මහාභික් සඟුන් පිරිවරා රජගහා නුවර වන්හු. ඇත්ගොව්වෝ කීපරිද්දෙන් පිළිපන්හ. මහත් සමාගම වීය. තුනුරුවන්නි පහන් සදැහැ ඇති මිනිස්හු අද මහා නාගයන් දෙදෙනාගේ සංගාම වෙයි. නිරුපම වූ බුද්ධ ලීලාවෙන් නලගිරිහි දමනසේ බලම්හයි. පහා සඳ මඩලු ගෙසියන් ආදිය නැගී සිටියහ. සදැහැනැත්තාහු මිසදිට්ට ගත්තාහු නලගිරි චණ්ඩය පරුසය කිසි කෙනෙකුන්ගේ ගුණ නොදන්නේ මේ අද මහන ගොයුම්හුගේ රන්වන් සිරුරු බිඳ බිඳ මරාපියයි. අද අප සතුරා පිටිදක් මහයි පහා ආදිය නැගී සිටියෝ. ඇතුදු බුදුන් එන්නන් දැක මිනිසුන් උත්‍රාස කරවමින් ගේ විහිදමින් ගැල්සුන් කෙරෙමින් සොඬ මඩිමින් බුදුන් කරාදිවි. ඔහු දැක සඟහු බුදුනට වහන්සේ මේ නලගිරි චණ්ඩය පරුසය මිනීමරුය මේ වේට පිළිපන්නේය. බුදුන් ආදීන්ගේ ගුණ නොදන්නි වහන්සේ නවත්තේ මැනව නවත්තේ මැනවයි කීහු. මහණෙනි නොබව මම් නලගිරි දමන්නට පොහොසත් මී වදාලෝ. එකල්ලේ සරියුත් මහතෙරහු පියනට උපන් කිසියෙක් නම් දෙටපොත්තු පමණ වෙයි. මම්ම මොහු දමමී කීහ. බුදුහු සරියුත බුද්බලතොර සෞබලතොර තෝ සිටයි පිළිබැහුහු. මෙසයින් බොහෝසේ අසූ මහසව්වෝ අයජියහ. බුදු හැමදෙනාම පිළිබැවුහු. එකල්ලි අනද මහතෙරහු බුදුන් කෙරේ බලවත් සෙනෙහෙන් අධිවාසනා නොකටෙහි මේ ඇත් පළමු මා මරාවයි. බුදුන් සඳහා දිවිපියා බුදුන් පෙරට සිටියෝ. ඒ සඳ බුද්ධු අනද පහවයා මා පෙරට නොසිටයි වදාලෝ. වහන්සේ මේ ඇත් චණ්ඩය පරුසය මිනීමරුය යුගත් ගිනි වැන්න පළමු මා මරා පසුතප වහන්සේ කරා යෙවයි කීහු. බුදුන් තුන්යලක් කියතුදු එසේම සිටියහ. පහන වූහු. එකල්ලි බුද්ධ ඉදුහ බලයෙන් ඔවුන් පිළිබහා සඟුන් අතුරේ සිටු වූහු. එකෙනෙහි එක් මාගමක් නලගිරි දැක මරණ භය බීතව පලා යන්නේ. උකුලින් දරුවකු ඇතුහා බුදුන් හා අතුරෙහි දමා පියා පලා ගියා. ඇත් අය ලුහුබැඳ පියා නැවති දරුවා කරා ගියේ. දරුමා හඬින් හඬයි. බුදුහු නලගිරිහි උදෙසා මෙත් පතුරුවා ඉතා මියුරු බඹගොස් විහිද බවත් නාලාගිරිය තා සොළොස් කලක් රාපවා මත් කරන්නාහු. අනෙකක්හු ගන්නට කළාහු නොවෙති මා ගන්නට කළහ. අකාරණයේ කකුල් කලකුරුවා නොවිද්දැයි මොබ එවැයි වදාළහ. හේ බුදුන්ගේ බස් අසා ඇස් විවර කොට බුදුන්ගේ රූසිරි බලා පිළිලද සංවේග ඇති වූයේ බුදුන් තෙදින් සිඳීගිය සුරා මද ඇත්තේ අතබහා කන්පත් සලමින් ගොස් බුදුන් පාවිටි බැසහොති. එකල්ලි බුදුහු නාලාගිරිය තෝ තිරිසන්වරනෙහි මම් බුදුවරනෙමි. මෙතන පටන්ගෙන චණ්ඩපරුස නොවා මිනීමරු නොවා මෙත්සිත් පිළිලබවයි වදාරා. දකුණු අත දික්කොට කුඹ පිරිමැද
මාකුංජර නාග මාසදෝ යනාදීන් දම් දෙසූහ. ඔහුගේ සියල් සිරිරු ප්‍රීතීන් නිරන්තරව පිරිණි. ඉඳින්හේ තිරිසන් නොවී නම් සෝවාන් වූයේය. මිනිස්සු ඒ පෙළහර දැක සකොබ මුහුදු හඬ සෙයින් ගුගුලහ, සෙනහඬ සෙයින් අපොලාපීහ. ඔහු සොම්නස්ව නන් අබරණ ඉසපීහ. ඒ අබරණින් ඇතු සිරිරි පිළිසන් වීය. එතන පටන්ගෙන නාලාගිරි ධනපාල නම් වීය. ඒ සමාගමයෙහි සුවාසූ දහසක් දෙන අධිගම කළහ. බුදුහු ධනපාලයා පන්සිල පිහිට වූහු. හේ සොඬින් බුදුන් ඇතුන් ඇකුන් තැන පස්ගෙන තමා මුදුනෙහි එව පසුපස්සෙන් බස්මින් ගොස් දසුන් විධාන තැන සිට බුදුන් වැඳ නැවැති ඇත්හල් වන එතන පටන්ගෙන කිසිවක්කු නොවෙහෙසි. මෙසේ කොපොලත්ති පැහැර මදැදිලි මුසුව බමනමත් බමරමඩුලු හඬම බෙර ඇති කෝගිනින් දිලියෙන යුගත් ගිනිමෙන් යන ධනපළුවා විසින් ඔවුන් අකුසුසියෝ මගුල් ලකුණු පිරිවර ලදු සක්ලකුණෙන් විසිතුරු දෙපත්ලෙහි බැසහෙව වඳනා ලද එයින් කීහ පාද පංකජස්ත වෙහි ගණ්ඩස්තලීලු ටිත දාන මසීනින් සේකේ රාන්තෝන්ත දහ බ්‍රමණ මණ්ඩල ඩින්ඩිමේන ක්‍රෝධාග්නි නාභියතා ධනපාලකේන පාදද්වයේ ප්‍රනත මාර්ය දෘතංකුසේතේ. බුදුහු නිපන් මනෝරත ඇතිව යම් කෙනෙකුන් විසින් යම් ධනයෙක් ඉසපියන ලදද එදන ඔහුම කරාවේ යැයි ඉටා. අද මා විසින් මහත් පෙරහරෙක් කරන ලද මේ නුවර සිඟනු සොබනේ නොවෙයි. තිතයන් මැඩ සඟපිරිස් පිරිවරා දුටු රජක් හුසෙයින් නුවරින් නික්ම වේළුවන වෙහෙරම වැඩියෝ. නුවර වැස්සෝ අපමණ අන්නපානගෙන වෙහෙර ගොස් මහාදාන පැවැත් වූහු. මෙසෙහින් බුදුහු තමන් පුරුෂ ධම්ම සාරතීවන බැවින් නන්දෝප නන්දනම් නාගරාජයාද නාග සබ්දයෙන් ඇතිනුදු කියන බැවින් ධනපාල නම් මහානාගයාද ආදී සබ්දයෙන් ගත් අපලාල නම් චුලෝදර නම් මහෝදර නම් අග්නිසික නම් ධූමසික නම් ආරවාල නම් නාගරාජයනුත් දමා සරණසිල පිහිටූහු. නාගදමන නම් තුදුස්සන පරිච්ඡේදය නිමි.